චෙන්නයි කණ්ඩායමත් පංජාබ් කණ්ඩායමත් අතර තිබුණු තරගයේ අවසන් වෙලා දවස් කිහිපයක් වුණත් ඒ තරගය ගැන තාමත් පුවත් වාර්තා වෙනවා. එදා තරගයේ දෝනි අවසන් වෙනකම් හොඳම විදිහට අරගෙන ඇවිත් අවසානයේ පරාද වුණු තරගයක් විදිහට තමයි හින්දුස්ථාන් ටයිම්ස් වාර්තා කරලා තිබුණේ. එදා තරගයේ චෙන්නයි කණ්ඩායම තමන්ගේ ප්‍රතිකරුවන්ගේ උපරිමය අරගෙන ලකුණු 200 සීමාවට අරගෙන ආවා. අවසානයේ නායක දෝනි ඇවිත් ලකුණු 200 සීමාව තමන්ගේ පිටින් සටහන් කළා. ඒ විදිහට ලකුණු 200 ක ඉලක්කයක් පංජාබ් කණ්ඩායමට දුන්නට පස්සේ ඒ ලකුණු ගාන හඹා යන්නාපු පංජාබ් ක්‍රීඩකයන්ගේ හැසිරීම එක්ක දෝනි හැසිරුණු විදිය ගැන හින්දුස්ථාන් ටයිම්ස් කියලා තිබුණේ මෙහෙම කතාවක්. කණ්ඩායමට ලැබුණු ආරම්භය හොඳ වුණත් ආරම්භයේ අවසානයේ නැවත චෙන්නයි කණ්ඩායම තරගයට එන්න සමත් වුණේ ධෝනිගේ නායකත්වයේ එක්ක. දඟපන්දු යවන්න යොදාගෙන පංජාබ් කණ්ඩායමේ අවශ්‍යම කඩලු දවා ගන්න ධෝනි සමත් වුණා. ඊට පස්සේ සම්කරම් එක්ක ඉන්ස්ටෝන් ආපහු චෙන්නයි කණ්ඩායමෙන් තරගය හරවා ගන්න උත්සාහ කළා. ඒ වෙද්දි පිටියේ හිටපු චෙන්නයි ප්‍රේක්ෂකයෝ නොසන්සුන් වෙලා හිටියත් ධෝනි හිටපු නිසා ඔවුන් තවදුරටත් චෙන්නයි විශ්වාස කළා. එයාලට බේබි මාලිංග තමයි අවසන් පන්දුවාරයේ යවන්න හිටියේ. හින්දුස්ථාන් වෙබ් අඩවිය මතිෂ හඳුන්වලා තිබුණේ බේබි මාලිංග විදිහට. බේබි මාලිංග අන්තිම පන්දුවාරයේ පළවෙනි පන්දු තුනට ලකුණු දෙකක් විතරක් දීමත් එක්ක තරගයේ තව උණුසුම් වුණා. ඊට පස්සේ පන්දු දෙකකට රාසා ලකුණු දෙක ගානේ අරගෙන සමීකරණය වෙනස් කළත් අවසාන පන්දුට ලකුණු තුනක් ලබා ගන්න ඉලක්කය වෙද්දී ධෝනි තමන්ගේ පිටිය හැදුවේ සිප කව ලෝන් ඔෆ් වල පිට ඉන්න පැත්තේ පන්දු රකින්න දාලා. පහින්න පැත්තේ පන්දු රකින්න තුනක් හතරේ පහර නතර කරන්න දාගෙන මතිෂ අවසන් පන්දුව හෙමින් යවද්දී රාසා එල්ල කරන පහර හතරේ සීමාවට යන්න වේගයේ මදි වුණත් මහේෂ් පන්දුව පස්සේ දුවද්දී රාසා ලකුණු තුනක් දුවන්න සමත් වුණා. ඒ විදිහට තමයි ධෝනි බේබි මාලිංග එක්කතු වෙලා හදපු උපායන් වලින් ගැලවිලා පංජාබ් ජයග්‍රහණය කළ විදිය ගැන හින්දුස්ථාන් ටයිම්ස් කියලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වෙන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝ හමුවනතෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.